තෙරුවන් සරණයි සියලුම දෙනාට අදත් අපි සවස ධර්ම දේශනාවට සූදානම් වෙමි. සාදුකාරය තියෙන නමස්කාරය කියමු. අත කෝසෝ භික්කවේ පුරිසෝ භීතෝ චතුන්නං ආසි විසානං උග්ගතේජානං ගෝර විසානං භීතෝ පංචන්නං වදකානං පච්චත්ති කානං බීතෝ චට්ටස්ස අන්තරචරස්ස වදකස්ස උක්කිත්තාසිකස්ස යේනවා තේනවා පලා යේත සෝ පස්සෙය සුඤ්ඤං ගාමං තීති. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අපි ඊයේ මාතෘකා විදිහට ගත්තේ ආසීසෝපම සූත්‍රය. ඉතින් මේකම තමයි දිගටම බුදුරජාණන් වහන්සේ උපමා රූපකාදී දේවල් ඔස්සේ දේශනා කරන්න යෙදෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ අපේ රූප ධර්මයේ සහ නාම ධර්මයේ පිළිබඳව විස්තර කරන්න ගත් උත්සාහය. ඉතින් ඒකට ගත්ත උපමා කීපයක් මේකේ තියෙනවා. අපි ඒ කතා කළා. මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්තරා පුරුෂයෙක්ට බුදුරජාණන් වහන්සේ කියන විදිහට තමයි කියන්නේ. විෂකෝර සර්පය හතර දිනක් ඉන්නවා. මේ හතර දිනාගෙන් ගැලවිලා යන්න කියලා කියනවා. ඉතින් මේ හතර දිනාගෙන් කොයි කෙනා මුලින් කිපෙයිද දන්නේ නැහැ. කොයි කෙනා හරි මුලින් කිපුණොත් මේ පුරුෂයාට මරණය හෝ මරණය සමාන දුකක් ඇති වෙනවා කියලා තමයි කියන්නේ. ඒ නිසා ඊට කලින් තමන් කළ යුතු යමක් තියෙනවා නම් ඒ සඳහා කළ යුතු දේ කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ විදිහට මේ විෂගෝර සර්පය හතර දින අවදි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අපිට මේ මනුෂ්‍ය ජීවිතයේ ලැබෙන මනුෂ්‍ය කයක් විදිහට ලැබිලා තියෙන අපේ මේ සතර මහා භූත රූපේ. ඒක විතරක් නෙමෙයි. ඉතින් එහාට අපි අත්විඳිනේ බාහිර රූප තියෙනවනේ. බාහිර වශයෙන් අපිට අත්දකින්න පුළුවන් දේවල්. ඒවත් මේ රූප හතරටම තමයි වැටෙන්නේ. මේ හතරටම තමයි අයිතිනේ ප්‍රධාන වශයෙන්. ඉතින් මේට අමතරව තවත් මේකේ බෙදීම් විවිධ ආකාර වෙන් කරලා බෙදා දක්වලා තියෙනවා පොත්පත්වල. ඉතින් අපිට මේ සියල්ලම කතා කරන්න මේ වෙලාව ලැබෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් ගත්තාම අපිට වැටහෙනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ස්වභාව හතර තමයි අපි මූලික වශයෙන් හඳුනාගන්නේ මේ ලෝකේ තියෙන දේවල් විදිහට. නමුත් අර යෝගාචරික නෝන කෙනෙකුට එකපාර මෙහෙම දෙයක් කිව්වට ඒක වැටහෙන්නේ නැහැ. ඒ කෙනාට වැටහෙන්නේ මේ මොනවා හෝ අමුතු අද්භූත ධර්මයක් ගැන කතා කරනවා කියලා තමයි හිතෙන්නේ. නමුත් අපි පොඩ්ඩක් භාවනා කරනකොට අපිට වැටහෙනවා මේ ඇස් දෙක පියාගෙන පොඩ්ඩක් වාඩි වුණාම අපිට මුලින්ම වැටහෙන්නේ තද ගති ටිකක්ම තමයි. ඊට පස්සේ තමයි උන්න සියුම් ගති ටිකක් වැටෙහි, අති සියුම් ගති ටිකක් වැටෙහි. ඉතින් ඒ අතිසියුම් ගති වැටෙන පටන් ගන්නකොට ඒ කිනාට අර ආනාපාන සති භාවනාවේ අරමුණු විදිහට ගන්න හුස්ම රැල්ලත් වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඇත්තටම වායු ධාතුව. නමුත් එතනදිත් අපිට මේ ස්පර්ශය වැටෙන්නේ නම් තද ගතියකින් තමයි. ඒක ස්පර්ශ වෙන තැන අපිට වැටෙන්නේ වායු ධාතුව ස්පර්ශ වෙන තැන වැටෙන්නේ තද ගතියකින්. නමුත් මේ වැටෙන වායු ධාරාව ඒක අපි හඳුන්වන්නේ වායු ධාතුව විදිහට. වායු ස්වභාවය. ඉතින් මෙන්න මේ විදිහට අපි දැනගන්න දේවල් අපි මේ කයත් දැන සීතල උණුසුම ආදී දේවල් වශයෙන් මේ වැටහෙන ස්වභාවයන් භාවනා නුකුල කෙනෙකුට වැටහෙන්නේ අපි මේ කතා කළා මේ මම එහෙම නැත්නම් මට දැනෙච්ච දෙයක් මම තේරුම් ගත දෙයක් මට වැටහිච්ච දෙයක් විතර තමයි වැටෙන්නේ. ඉතින් මේ මෙන්න මේ හඳුනා ගැනීම මෙන්න මේ සංඥාව ඔස්සේ තමයි එතනින් එහාට ඊගෙනාගේ අර සංස්කාර හටගන්න පටන් ගන්න. මුලින්ම රූප පවතිනවා. ඒ රූපවල ස්පර්ශ නිසා විඳීම ඇති වෙනවා වේදනාව. ඊළඟ මේ වේදනාවන් හඳුන ගන්නවා වෙන් වෙන් වශයෙන්. හොඳ නරක සැප දුක මිහිරි ප්‍රණීත ආදී විදිහට විවිධ ආකාරයට වටහා ගන්නවා. ඒ වටහා ගත්තට පස්සේ ඒක ඔස්සේ අපි විවිධ සංස්කාර විවිධ දේවල් ගොඩනගනවා. ඉතින් භාවනා කරනකොට මේක හොඳටම අත්දකින්න පුළුවන් දෙයක්. අපිට තදගතියක් දැනුනොත් ඒ තදගතිය ඔස්සේ අපි නොයෙකුත් දේවල් කල්පනා කරනවා. එතකොට ඊට පස්සේ අර මූලික අරමුණ අපිට අමතකයි. භවනා කරන්න ගිය
මූලික අරමුණ අපිට අමතක වෙනවා. අමතක කළා දැන් අර දැනිච්ච තද ගතිය ගැන කල්පනා කර කර ඉන්නවා. ඒ දිනකට වැලි පෑගෙනකොට ඒ වැලි වල තියෙන රළු ගොරෝසු ගතිය, කර්කශ ගතිය වැටහෙනවනේ ඕනම කෙනෙකුට. ඒක වැටහෙනකොට ඊට පස්සේ ඔන්න මේ වැටහිච්ච දේ ඔස්සේ අපි නොයෙකුත් දේවල් කල්පනා කරන්න ගන්නවා. ඉතින් මේවා තමයි අපි කියන්නේ මේ ගොඩනගන සිතුවිලි, එහෙම නැත්නම් ගොඩනගන මේ චෛතසික ධර්මයන් තමයි සංස්කාර විදිහට ගන්න. ඉතින් මේ සංස්කාර ඔස්සේ අන්තිමට විඥාණය හොඳ නරක ආදී වශයෙන් මේවා බෙදීමක් කරලා යම් තහවුරු කිරීමක් හඳුනා ගැනීමක් කරනවා. ඊට පස්සේ යන්නේ හඳුනාගත්ත දේ අනුව තමයි අපි මේ ලෝකය දකින්න පුරුදු වෙන්නේ. ඉතින් පොඩි කාලේ ඉඳලා අපි හඳුනාගත්ත සංඥා ඒ දත්තානුව තමයි අපි මේ ලෝකය අත්දකින්නේ අදටත්. ඉතින් අපිට හොඳයි කියපු පොඩි කාලේ හොඳයි කියලා හිතච්ච අදටත් අපි හිතනවා හොඳයි කියලා. පොඩි කාලේ අපිට නරකයි කියලා දුන්නා අපි හිතනවා නරකයි කියලා. ඒත් බලනකොට ඇත්තට මෙහෙම දෙයක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මෙන්න මේ සංඥාව වෙනස් කරාම ඕන පුද්ගලෙක්ව රවට්ටන්න පුළුවන්. ඕන පුද්ගලෙක්ව අපි කියන්නේ අන්දනවා කියලා අන්දන්න පුළුවන් සංඥාව වෙනස් කරලා. ඉතින් අන්නේ සංඥා තමයි අපි ඔය ඇස්සරගෙන ඉන්නකොට ඕන තරම් දකින මේ හඳුන ගන්න දේවල්. ඉතින් මේවා අපිට මේ මේ ලෝකයේ උපතත් එක්ක ලැබිච්ච දේවල් වලට අමතරව මේ ඉපදුනාට පස්සේ අනිත් සමාජයේ ඉන්න අය විසින් අපි ජීවත් වෙන පරිසරේ, අපි ජීවත් වෙන වටපිටාවෙන්, එහෙම නැත්නම් සමහර විට විලඳ උපායන් වශයෙන් මාකටිං කියලා කියනවා, එහෙම නැත්නම් දේශපාලනය වශයෙන්, අධ්‍යාපනික වශයෙන් මේ නොයෙකුත් විදිහට අපිට ගුරුවරු, දේශපාලකයෝ, ඊට පස්සේ මේ එක එක දේවල් විකුණන අය, මාකටිං කරන අය, නිවුස් කියන අය, මේ හැමෝම මේ අපේ සංඥා විනාශ කරලා අපිට මවල පෙන්නන වෙනම ලෝකයක්. ඉතින් ඒකකොට අර අපි පොඩි කාලේ මේ දේවල් ඔළුවට වැටිච්ච ප්‍රමාණයට ඉතින් අපි පොඩි කාලේ දැන් සාමාන්‍ය අතීතයට යනකොට ඒ කාලවල ඇයිට මේ වගේ බාහිර ඒ કૃතිම නිපදකු සංඥා දකින්න තිබිච්ච අවස්ථාව හරි අඩුයි. තාක්ෂණයේ දියුණු නැහැනේ. දැන් තාක්ෂණයේ දියුණු නිසා පොඩි ළමයිට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. අර පොඩි කාලෙදිම නොයෙකුත් සංඥා ඔළුවට දාගන්න තියෙන අවස්ථාව වැඩි. දුරකථන ඔස්සේ හරි ටීවී එක ඔස්සේ හරි මේ දේ විශාල ප්‍රමාණයක් මනසට විවිධ දේවල් දාගන්නවා. ඉතින් ඒවා දාගත්තට පස්සේ ඒ අනුව තමයි ඒකෙනා මෙහෙ වෙන්නේ, පුද්ගලෙක් හැදින්නේ ඒ අනුව තමයි. ඉතින් මේ විදිහට ඒ ලෝකෙට අවශ්‍ය කරන විවිධ පුද්ගලයෝ නිර්මාණය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෛරය, ද්වේෂය දනවන දේවල් වැඩිපුර බැලුවොත් ඒකෙනා එවැනි චරිතයක් තමයි පෙන්눔 කරන්නේ ලොකු වෙනකොට. ඉතින් සාමාන්‍යයෙන් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් කරන අය පොඩි කාලෙදිම ළමයිට ඒ දරුණු අපරාධ කරන විදිහ පෙන්නනවා. පෙන්ලා ඒගොල්ලන්ට කියනවා මේ අපි මේවා කරන්නේ අපේ ආගම ආරක්ෂා කරගන්න, නැත්නම් අපි මේ රට දේශය වෙනුවෙන් මේක කරන්න කිව්වහම ඊට පස්සේ ඒ ළමයා වැඩි හිටි බවට පත් වෙනකොට එයාගේ ඔළුවේ වැඩ කරන අර සංඥා ටික. ඉතින් ඒ කෙනාට ඕනම ප්‍රමාණයක් මිනිස්සු ඝාතනය කරන්න හැකියාව තියෙනවා. මොකද එයාගේ සංඥා වෙනස් කරලා. ඉතින් අපි මේ විදිහට මේ ගොඩනගන ලද සංඥාවන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සර්පය හතර දෙනෙක් විදිහට. හැබැයි ඉතින් මේක තේරුම් නොගත්ත කෙනාට එහෙම පේන්නේ නැහැ. ඒක හරියම මිහිරි රසවාදයක් විදිහට තමයි වැටහෙන්නේ. දැන් සාමාන්‍යයෙන් සර්පෙක් ගත්තොත් එහෙම අපි හිතමු දැන් අපිට මේ සර්පෙක්ට අපි බය වුණාට ඉතින් බුදුරජාණන් වහන්සේ බය ඇති කරන්න තමයි ඇත්තට මේ උපමාව පෙන්නලා තියෙන්නේ. නමුත් දැන් සර්පේකට හැපින්නක් කියලා කියන්නේ නයිකුට හැපින්නක් කියලා කියන්නේ හරිම මිහිරි අරමුණක්. කවදාවත් ඒක බය හිතන දෙයක් වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අන්නේ වගේ තමයි අපිටත් මේ නොයට හිච්ච අපි මේ මිහිරි කියලා හිතාගෙන ඉන්න මේ සතර මහා ධාතුන් යම් වෙලාවක කිපෙන්න පුළුවන්. එහෙම කිපුණොත් සර්පය තමයි. එතකොට අපි කොච්චර පෝෂණය කළා තිබ්බත්, අපි කොච්චර කෑම කවලා මේක සැප ලබා දීලා තිබුණත්, කොච්චර සම්බාහනය කරලා සතප්පවල මේකට ඖෂධ දීලා අවශ්‍ය හැමදේම දීලා අපි කොච්චර මේකට උපස්ථාන කළත් කිපුණොත් සර්පය භයානකයි. සර්පය කියලා පොඩි කියලා හිතන්න එපා කියලා කියනවා නේද? හතර දෙනෙක් ඉන්නවා පොඩි කියලා හිතන්න එපා කියලා. එක්ක තමයි මේ සර්පය.
පැටියෙකුුණත් හරිම භයානකයි. ඒ වගේ මේ අපි අපේ කය මේ සතර මහා ධාතුන් මේවා දුර්වල වෙනකොට මේවා රෝගී වෙනකොට තමයි අපිට වැටහෙන්න පටන් ගන්නෙ කොච්චර දුකක්ද කියන එක. සාමාන්‍යයෙන් මේ අපි මුළු ජීවිත කාලෙම මේක ප්‍රයෝජන අරගෙන සතුටු වුණත් අන්තිමට මේක ලෙඩ වෙලා එක්තැන් වෙනකොට ඊට පස්සේ මේක අපිට ඕන විදිහට හසුර ගන්න බැරි, අපිට ඕන විදිහට පවත්වන්න බැරි හරිම කරදරකාරී දෙයක් බවට පත් වෙනවා. ඉතින් අපිව තමයි ගොඩනගලා තියෙන්නේ නොදැනුවත්කම නිසා, අවිද්‍යාව නිසා. අන්න ඒ ගොඩනගපු ස්වභාවය තමයි, ඒ රූපය තමයි අපිට මේ ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකේ තියෙනවා වර්ණ සටහන් බල බල ඒ දේවල් වලට ආස කරන්නවත්, එහෙම නැත්නම් මේ තමන්ට ලැබිච්ච රූපය පිළිබඳව මත් වෙන්න හෝ එහෙම නැත්නම් දුක් වෙන්න හරි, එහෙම නැත්නම් මේක තව වැඩි දියුණු කරලා අන් අයට කෙලෙස් ඇති කරන්න හෝ එහෙම දෙයකට නෙමෙයි අපි උත්සාහ කරන්න ඕනේ. අපි මේක මේ කයම මේ සතර මහා භූතයම අපි යොදා ගන්නවා අපිට අවබෝධය පිණිස. ඒ නිසා යෝගාවචරයෙක් කියලා කියන්නේ අන්නේ අවබෝධය ඇති වෙන ආකාරයට ජීවත් වෙන කෙනෙක්, පැවිද්දෙක් කියලා කියන්නේ තේම. ඉතින් එහෙම නැති අයට ඉතින් ලෝකය කියලා කියන්නේ හරිම මිහිරි දෙයක්. ඒ අය මේක සර්පය විදිහට හඳුරන්නේ නැහැ. ඒ අය නටනවා, කනවා, බොනවා, විනෝද වෙනවා, කවදාවත් සීලයක් ගැන හිතන්නේ නැහැ. ඉතින් කවදාවත් සීල පාරිශුද්ධියක් නැතුව, සීල විසුද්ධියක් නැතුව එයාට චිත්ත විසුද්ධියක් ගැන හිතන්න බෑ. හිතන්න අමාරුයි. යම් වෙලාවක ඒ අයටත් ඒක වැටහෙයි. නමුත් අර අපි දැන් ඒක යෙදිලා ඉන්න අයනේ. එතකොට අපිට මේක බලන් වෙන්නේ අර සාපේක්ෂ ලෝකයක් එක්ක අපි කොච්චර කෙලස් ගොඩකින් ගැලවිලාද මේ ඉන්නේ කියන එක තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් එහෙම ගැලවිලා ඉන්නකොට අපිට වැටහෙන්නේ ඔන්න ඔය තද ගති ටික, ඊට පස්සේ සීතල උණුසුම් ගති කියන හරිම ඒකාකාරී දේවල් ටික. ඉතින් මේක හරි නීරසයි. මේක එපා වෙන සුළු. ඉතින් කමඨාන වාර්තා කොච්චර ලිව්වත් ඔච්චර තමයි ලියන්නේ. දැන් අපි හිතමු කවුරු හරි ලියනවා මම රහත් වුණා කියලා කමඨන් වර්තාවක්. ඉතින් ඒත් එයාට කිව්වොත් එහෙනම් පොඩ්ඩක් ඇවිදලා බලන්න මොනවද දැනෙන්නේ කියලා. ඒ ඉතින් ඔය තදගති ටිකයි සීතල උණුසුම දැනුණා කියයි. ඒ දේවල් ටික තමයි ඉතින් අපේ තියෙන වෙනස, පෘථග්ජන කමේ තියෙන වෙනස තමයි. අපි හරි දැනෙන දේවල් ඔස්සේ මවන සංස්කාර ගොඩක් තියෙනවා. සිතුවිලි ලෝකයක් අපිට තියෙනවා. ඒ ඔස්සේ අපි හොඳ නරක විදිහට බෙදාගෙන ඇලිලා තව තව මේවා වර්ධනය කරන හැටි තමයි හිතන්නේ. ආ මට අර දැනිච්ච සැපේ හොඳයි, ඒ නිසා මම මේක හොයාගෙන යන්න ඕනේ. මට ඒ දැනිච්ච සුවේ හොඳයි, ඒ හිතට දැනිච්ච සතුට, එහෙම නැත්නම් මේ කායට දැනිච්ච ඒ පහස හොඳයි, එහෙම නැත්නම් ඒ දිවට දැනිච්ච රසය හොඳයි, ඇහැට ගැටිච්ච රූපය හොඳයි, වර්ණ සටහන් හරිම හොඳයි කියලා අපි මේ දේවල් වර්ධනය කරන පැත්තට යන්නේ. ඉතින් ඒ නිසා අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල හිරකාර වෙලා ඉන්නවා. ඉතින් ඒ තාක් අර සර්පයෝ ටිකකුත් කරේ දාගෙන තමයි මේ දේවල් වල ගැලිලා ඉන්නේ. ඉතින් මේක තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්න උත්සාහ කරන්නේ විවිධ ක්‍රම හරහා, විවිධ උපමා හරහා, විවිධ උදාහරණ හරහා පෙන්වන්න හදන්නේ මේ එකම දේවල් ටික. අපි මේ මම කියලා හිතාගෙන ඉන්න අපිට පේන මේ භෞතික රූපයයි, එතනින් එහා අපිට මේ දකින්ද අහන්න ලැබෙන ශබ්ද රූප, වර්ණ රූප ආදී රූප ටිකයි, ඊට පස්සේ අපිට මේ විඳින ආදී අරමුණු, විඳින මන, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ චිත්ත චෛතසික ස්වභාවයන් ටිකයි. ඉතින් මේව තමයි නාම රූප ධර්ම කියලා කියන්නේ. මේකම තමයි ඔය ධාතු, ස්කන්ධ සහ ආයතන විදිහට බෙදලා පෙන්නලා තියෙන්නේ. ඉතින් මේ ඒවා ඉතින් අර ඒ විදිහට බෙදුවා කියලා හැමෝටම වැටහෙන්නේ නැති නිසා යම් යම් උපමාදීන්, නිදර්ශනාදීන් පෙන්눔 කරලා තියෙනවා. ඉතින් සමහර විට මේ බුදුරන් වහන්සේගේ උපමා වලටත් අමතරව මෙතන තව තවත් උපමා තියෙන්න පුළුවන්. අපි දන්නවා මේ ත්‍රිපිටක ධර්මයේ කටපාඩම් ගිනවනේ බහනක තෙරුන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලාගේ උපමාත් ඇති සමහර විට. එහෙම නෑ කියන්න බෑ. සමහර වගේ වෙනස් වෙච්ච සූත්‍ර ධර්ම තියෙනවා කියලා ඔය අධ්‍යයනය කරන ගොඩක් ඉගෙන පොත්පත් එහෙම ලියලා තියෙනවා. සමහර විට මේ ඒ උපමා අර අර ධර්මයේ මතක තියා ගන්න අදහසින් ලියපුවා එහෙමත් තියෙනවා වෙන්න පුළුවන්. නෑ කියන්න බෑ. ඒ නිසා අපි ඉතින් එහෙම ගවේෂණයක් කරලා නැති නිසා අපි මේව බුදුරජාණන් වහන්සේගේ උපමාම විදිහට
තේරුම් අරගෙන ඉස්සරහට යන එක තමයි සාමාන්‍ය විදිහ. ඉතින් මේකෙදි ඊට පස්සේ බුදුරණන් වහන්සේ දේශනා කරන්නේ අර පුරුෂයා ඒ සර්පය හතර දිනාගෙන් ගැලවෙන්න දැන් දුවනවා. හැබැයි ඉතින් කොච්චර දිව්වත් පිට ඉන්න සර්පය හතර දිනේ නෙමෙයි මේ තමම් කරේ දාගෙන ඉන්න සර්පය හතර දිනේ. කොච්චර දිව්වත් ඒකෙන් ගැලවෙන්න අමාරුයි. ඉතින් මේ සර්පය හතර දිනා තමන්ගේ ගාම තමයි ඉන්නේ. ඊට පස්සේ මෙන්න මේ ස්වභාවයන් හතර, ඉතින් මේක තමන්ටත් අයිති, මේ බාහිර ලෝකෙටත් අයිති මේ ස්වභාවයන් හතර. මේ ස්වභාවයන් හතරෙන් ගැලවෙන දුවන කොට ඊට පස්සේ බුදුරණන් වහන්සේ දේශනා කරනවා මේ කෙනා අහු වෙනවා හොරු පස් දෙනෙකුට. හොරු පස් දෙනෙක් එළවනවා කියලා තියෙනවා. ඉතින් මේ හොරු පස් දෙනා විදිහට පෙන්නලා තියෙන්නේ අර අපි ඊයේ කතා කරපු මේ පංච උපාදානස්කන්ධ. ඒ කියන්නේ අපි මේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, ඊළඟ සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය සහ විඥාන උපාදානස්කන්ධය කියන මේ ස්කන්ධ. ස්කන්ධ කියලා කියන්නේ ගොඩ කියන අදහස. ගොඩ රාශිය. ඒතර රූප ගත්තාම රූප තියෙන ඕන තරම්. ඒකෙන් උපාදානය කරගත්ත ගොඩ තමයි රූප උපාදානස්කන්ධ කියලා කියන්නේ. ඊට පස්සේ වේදනා ගත්තාම අපි විඳින දේවල් ඕන තරම් තියෙනවා. දුක වශයෙන්, සැප වශයෙන්, මධ්‍යස්ථ වශයෙන් ඕන තරම් විඳින දේවල් තියෙනවා. ඒ දේවල් වලින් අපි උපාදානය කරගත්ත ටික තමයි වේදනා උපාදානස්කන්ධ කියලා කියන්නේ. මෙන්න මේ ස්කන්ධ විදිහට පෙන්ලා තියෙනවා. ඉතින් අර ධාතු ස්වභාවයෙන් පෙන්වලා ඒ ස්වභාවයෙන් අර ආත්ම ගතිය, එහෙම නැත්නම් ආත්මය පිළිබඳව තියෙන දැඩි මතධාරී ගතිය දුර වෙන හැටි කෙනෙකුට තේරුම් ගන්න තවත් ක්‍රමයක් තමයි මේ කියන්නේ. තමන්ගේ රූපේ දිහා මේ තමන් දකින්න රූප, ඇහෙන රූප වෙන්න පුළුවන්. ඔය හැම දේවල්මයි. ඒ දේවලු ඊට පස්සේ මේ තමන්ගේ මේ කය, කය ස්වභාවය පිළිබඳව ධාතු හතරක් අරගෙන තමයි දේශනා කරන්න මුලින්ම. ඉතින් අපි දන්නවා මේ බුදුදහම ආත්මවාදය කියන එක ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ ආත්මවාදය ගැන කතා කරන්නේ. අනාත්මවාදයක් තමයි තියෙන්නේ. අනාත්මවාදීත් ඒකාන්තවාදී අදහසක් නෙමේ තියෙන්නේ. කියන්නේ ආත්මයක් පණවන්න බැරි කතාවක් තමයි කියන්නේ. ඒ කියන්නේ ආත්මයක් නැහැ කියලා ඒකාන්තවාදී අදහසක් කියනවා. ඒනුවට බුදුරන් වහන්සේ කරන්නේ, බුදුරන් වහන්සේ දේශනා කරන්නේ ආත්මයක් පණවන්න බෑ කියන එක තමයි බුදුදහමේ දේශනා වෙන්නේ. ඒ කියන්නේ පණවන්න බැරි පණ අර තියෙන හේතු ටික අනුව තියෙන ප්‍රතිඵලයක් තියෙනවා මිස ඒ හේතු ටික වෙනස් වෙනකොට ඊළඟට අර තිබිච්ච ඵලය වෙනස් වෙලා. දැන් මට මතකයි මීත්‍රිකල ඉන්න දවස්වල ඒ හිටියා ඉතින් රිලව් ඉන්නවා පැටව් බඩි බැඳගෙන. ඒක රිලවියක් පැටියෙක් හම්බෙනකොටම ඒ පැටිය මැරිලා. ඒ කියන්නේ පැටිය හම්බෙලා ඒකට අර පෙකිනි වෙලක් තාම එහෙමම තියෙනවා. ගෝ එකක් තියාගෙන එහෙම යනවා. ඉතින් උඩ යආගන්න තමයි. කල්ලුත් ඒ විදිහට මේ රිලෙවිටම පැටව දෙන්නේ හම්බුණා දෙන්නම් මැරුණා. ඊට පස්සේ අර තුන්වෙනි එකව හම්බෙලා අර පෙකිනි වෙලක් එහෙම තියාගෙන හැමතරම ඇවිදිනවා. හැමතරම කිව්වට ඒ කුටියවට ඇවිද ඇවිද හිටියා. දැන් උට යආගන්න විදිහක් නැහැ. ඊට පස්සේ එදා ඒ දවල් ඊට පස්සේ රෑ ඉතින් හවස මම එළියට පොඩ්ඩක් ගිහිල්ලා ආපහු රෑ එනකොට මම බැලුවා ඉන්නවද කියලා පේන්නේ නැහැ. ඒලා ටිකක් වැස්ස. ඊට පස්සේ එහෙම මම ටිකක් හොයලා බලනවා කුටිය වටේ ඇවිදලා මම දැක්කා වහලෙ උඩ එක තැනක් තියෙනවා තෙමින් ඉඳි තැනක්. වහලෙ උඩට වෙලා ඉන්නවා. ගුලි වෙලා ඉන්නවා. දැන් හොඳටම තේරෙනවා මේ දෙන්නම හරිම අමාරුවෙන් ඉන්නේ. මට තේරිච්ච විදිහට මේ පැටියත් මැරිලා තමයි හිටියේ විල ඒ වෙනකොට. ඊට පස්සේ ඉතින් ඔහොම හිටියා. මම මොන හරි කෑම වගේකුත් දැම්ම. ඒනට උට කන්න තරංගවත් පණ නැහැ. හොඳටම දුර්වල වෙලා ඊට පස්සේ දවසක් විතර යනකොට දවසක් හෝ දෙකක් යනකොට ඌ එතනම හිටිය උට යආගන්න විදියක් නැහැ. කොහොම නැග්ගත් දන්නේ නැහැ වහලෙට. ඊට පස්සේ මැරිලා මැස්ස වහනවා. ඊළඟ ඉතින් මම දැන් ඌව ගන්න ක්‍රමයක් බැලුවා. කොහොම හරි ඒ වෙලාවේ මට හම්බුණා එහෙ භාවනා කරන්න ඇවිල්ලා හිටපු සුදු ජාතිකේ. මෙයා ජර්මන් කෙනෙක් නේද? ෆ්‍රන්සි කෙනෙක්. ඉතින් මෙයා හම්බලා ඊට පස්සේ මං කිව්වා මෙහෙම සතෙක් ඉන්න පොඩ්ඩක් පුළුවන් ද අරන් දාන්න. එයාට යා හුසයි. ඉන්සයි යාට ඌව ගන්න පුළුවන්. ඊට පස්සේ මෙයා කිව්වා මම අරන් දාන්න කියලා. ග්ලව්ස් එකක් අරගෙන ඇවිල්ලා මෙයා අල්ලලා කැලේට විසි කළා. ඉතින් කැලේට විසි කරලා මෙයා කිව්වා හොඳ කතාවක්. මේ දැන් මං කිව්වා දැන් ඉතින් ඌව සත්තුගයි හරි මොනවා හරි වෙයි කියලා කිව්වට පස්සේ මෙයා කිව්වා දැන් මේක පොළොවට
බිරලා යයි. ඊට පස්සේ මේකෙන් ආයේ ගහක් හැදී කියලා කිව්වා. ඒක තමයි විපරිණාමය. දැන් අපි අර එක්තරා ස්වරූපයකට ගොඩනැගිලා තියෙනකොට අපි කියනවා රිලවෙක් සතෙක් කියලා කියනවා. ඊට පස්සේ මේක දිරලා ආයේ පොළොට එකතු වුණාට පස්සේ ඊළඟට ඒකෙන් අර ගහට පෝර බවට පත් වෙනවා. එතකොට ඒකෙන් ගහක් හැදෙනවා. ඉතින් ඒකට අපි කොහොමද දැන් මේකට ආත්මයක් පනවන්නේ? අන්න ඒක තමයි බුදුදහමේ බුදුරන් වහන්සේගේ දේශනාවේ තියෙන හරය. මේ ආත්මයක් පනවන්න පුළුවන් ස්වභාවයක් නැහැ. ඉතින් ඒක නෝ ඒක කොහෙන් හරි අහලා හරි දැනගෙන ඒක කිව්වා. ඒක හොඳ කතාවක් ඇතරම. ඒක හොඳ තේරුම් ගැනීමක් ඇතරම. මේ අපි මේ එක් ස්වරූපයකින් දැන් මෙහෙම හිටියට ආයෙ වෙලාවක මේ අපේ තියෙන මේ සතර මහා ධාතු ටිකම තමයි ඔය කොහේ හරි තියෙන ගහක් වර්ධනය වෙන්න හේතු වෙන්නේ. අපි කියන්නේ ඔය මෙරිලා ඒ මිනිස්සු මෙරිච්ච තැනල ගසුත් පෙර වෙලා කියලා කියන්නේ. ඉතින් එතකොට ඒ මිනිස්සයා ගහක් වෙලා එතකොට විඥාණය නැහැ. ඒනට අර රූප ධර්ම ටික වෙනම ස්වරූපයකට පත් වෙලා. දැන් අපි එතකොට ඒ ගහට කියන්නේ නැහැ නේ මිනිස්සේ කියලා. හරි අර මෙරිච්ච සෝමපාල හයිසෝ ගහට කියන්නේ නැහැ නේ අපි සෝමපාල ගහ කියලා කියන්නේ. ඉතින් ඒනට ඒ ගහට පෝරලා තියෙන අර මෙරිච්ච මිනිස්සයම තමයි. අර මෙරිච්ච සතාම තමයි ආය ගහක් විදිහට පොළවේ හටගන්නේ. ඉතින් මෙන්න මේ පරිවර්තනය එක දිගටම ලෝකේ වෙනවා. ලෝකේ හැමතැනම මේ පරිවර්තනය වෙනවා. මේ වෙනකොටත් මිනිස්සු උපදිනවා. මේ වෙනකොටත් මිනිස්සු ජීවත් වෙනවා. මේ වෙනකොටත් සත්වයා මරණයටපත් වෙනවා. මේ වෙනකොටත් මරණයටපත් වෙච්ච අයගේ අර ධාතු ස්වභාවයන් ටික තවත් දෙයකට පොහොරක් බවටපත් වෙනවා. ඉතින් ඒ නිසා බුදුරණවහන්සේ සඳහන් කරනවා සුසාන වඩඩකෝ කියලා. ලෝක වඩඩකෝ සුසාන වඩඩකෝ කියලා. අපි මේ ඉපදෙමින් යන ගමන බුදුරණවහන්සේ අර්ථ දක්වන්නේ එහෙම. අපි මේ සුසාන වර්ධනය කර කර ඉන්නවා. අපි ආයෙ කොහෙන් හරි කයක් හදාගෙන ඇවිල්ලා ඊට පස්සේ ආයෙ මැරිලා එතන එක ගොඩ ගහලා යනවා. ඇට සැකිලි ටිකයි මස් ටිකයි ඔක්කොම දීලා යනවා ඊට පස්සේ. ලෝක වඩඩකෝ අපි මේ ලෝකේ වර්ධනය කර කර ඉන්නවා. නොයෙකුත් දේවල් හදනවා. කොච්චර හැදුවත් අන්තිමට මේ හැමදේම පොළොවට පස් වෙනවා. දැන් මේ සිමෙන්ති ගල් ආදී ටයිල් අරම අපි හදාගෙන පොළොවෙන් ගත්ත දේවල් වලින් හදාගෙන මේ ලස්සනට ගොඩනැගිලි හදාගෙන ඉන්නවා. තීන්ද ගාලා ලස්සන තියෙනවා. ආයි කාලයක් යනකොට මේ දේවල් දිරාපත් වෙලා පොළොවට මේකතු වෙනවා. ඉතින් අපි මේ දේවල් මේ හදාගෙන තියෙනකම් මේවට ආස කරනවා. නමුත් මේ දේවල් ආපහු විපරිණාමයට පත් වෙනවා. මේ හැම දෙයක්ම හැමතිස්සෙම වෙනස් වෙමින් පවතින දේවල්. ඉතින් මේවට ආස කරොත් බුදුරණවහන්සේ දේශනා කරන්නේ ඇත්තටම බුදුරණවහන්සේ දේශනා කරන්නේ අර මෙතන දැන් මේ පලායන පුරුෂයාට අර කඩුවක් අතින් ගත්ත මිනිස්සෙක් හම්බෙනුනේ. අන්න එතන තමයි දේශනා කරන්නේ. ඒක තමයි උපමා වශයෙන් පෙන්නන්නේ නන්දි රාගයට. මේ දේවල් වල තියෙන ආසාව සහ තෘෂ්ණාව කැමැත්ත කියන දේවල්. ඉතින් අපි ඒ තෘෂ්ණාවෙන් කැමැත්තෙන් මේ දේවල් වලට බැඳුනොත් මේව සර්පිය බවට පත් වෙනවා. මේව සතුරු බවට තමන්ට පත් වෙනවා. ඒක තේරුම් ගත්ත කෙනාට මේ දේවල් තමන්ගේ අර ජීවිතය ගත කරන්න අවශ්‍ය කරන අවම දේවල් ටික බවට පත් වෙනවා. ඒකට ඒවට ආස කරන්න දෙයක් නැහැ. ඒකට ඒවට බැඳින්න දෙයක් නැහැ. බැඳිලා වැඩක් නැහැ. ඉතින් සාමාන්‍ය මිනිස්සෙක් ගයක් හදනකොට ඔහොම හිතන්නේ නැහැ. මම මේ හදන දේවල් දවසක පොළොට පස් වෙයි කියලා ඒක නා හිතන්නේ නැහැ නේ. ඒක නා බලන්නේ කොහොම හරි ලස්සන ගිය හදාගෙන මේක ස්ථාවරව පවත්වන්න තීන්ද ගාලා එහෙම ඇත්තටම ජීවත් වෙන්න ඕනේ. ඒ ජීවත් වෙනකොට අර අවබෝධය තියෙන්න ඕනේ. ඒ අවබෝධය තිබුණ නැත්නම් තමයි අර නන්දිරාග සහගතා නන්දිරාග සහගතව තෘෂ්ණාවෙන් සතුට වෙන ස්වභාවයෙන් යුක්තව මේ දේවල් පරිහරණය කරන්න ගත්තා. මේ කයත් ඔය තමන්ටයි තියෙන රූප කොටස් ටිකත් මේ රූප ගෙවල් දොරවල් ධනය ඔය භෞතික දේවල් මේවත් අර තෘෂ්ණා බරිතව පාවිච්චි කරන්න ගියොත් තමයි ඒව සර්පිය සතුරු බවට පත් වෙන්නේ. ඒ නිසා මේ අර සතර මහා ධාතුන්ගෙන් පෙන්වන ස්වභාවයන් ටිකමයි ආපහු බුදුරජාණන් වහන්සේ ස්කන්ධ විදිහට පෙන්වන්නේ. මේ රූප ශබ්ද රූප වේදනා සංඥා සංකාර විඥාන විදිහට වෙනම ආකාරයකට පෙන්වනවා. මේවත් අපේ තියෙන බැඳෙන ස්වභාවයන් ස්කන්ධ. උපාදානය කරගත්ත ගොඩවල් උපාදානය කරගත්ත රූප ගොඩක් අපිට තියෙනවා. ඕනම කෙනෙකුට තියෙනවා. උපතේ ඉඳලම මරණයට පත් වෙන තුරාවට උපාදානය කරගත්ත වේදනා විඳීම් ගොඩකුත් තියෙනවා. උපාදානය කරගත්ත සංඥා ඒ කියන්නේ හඳුනගත්ත දේවලුත් තියෙනවා.
කැමති අකමැති වශයෙන් බෙදාගෙන අපි උපාදානය කරගෙන ඉන්නවා නොයෙකුත් දේවල්. ඊට පස්සේ ඒ විදිහටම උපාදානය කරගත්ත සංස්කාර ගොඩකුත් තියෙනවා. ඒ කියන්නේ චෛතසික. ඒ දේවල් ඔස්සේ ඒ රූප වේදනා සංඥා ඔස්සේ ගොඩනගාගත්ත සිතුවිලි නොයෙකුත් දේවල්. අපි මේ දකින්න දේවල් ඔස්සේ හිතන නොයෙකුත් තොරතෝච්චයක් නැතුව හිතන දේවල් තමයි සිතුවිලි. අන්න ඒ වගේ දේවල්. ඉතින් ඊට පස්සේ විඥාණයත් මේ දේවල් හඳුනගත්ත සිතකුත් අපිට පවතිනවා. ඉතින් ඒකට අපි ඒවා මම කියලා හිතාගෙන මේ ලෝකේ දිගටම ගමන් කරමින් යනවා. ඒක තමයි අපේ භවය කියලා කියන්නේ. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පුද්ගලයා ඉතින් මේ දේවල් වලින් පැනලා යන්න උත්සාහ කරනවා. මේවෙන් ගැලවිලා දුවන්න උත්සාහ කරනවා. ඉතින් එහෙම දුවන්න උත්සාහ කරනකොට තමයි අර ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එකල්හි පුරුෂතෙම උග්‍ර විෂ ඇති ගෝර විෂ ඇති සර්පයන් සතර දිනාට බයව සතුරු වදකයන් පස් දිනාට බයව ඔසවාගත් කඩුවක් ඇති සමීපයට එන වදකයාට බයව යම් ඒ තැනකින් පලා යන්නේද හේතෙම හිස් වූ ගමක් දකින්නේය. සෝපස්සෙය ශුඤ්ඤං ගාම ඔහු දකින්න හිස් වූ ගමක්. ඒක තමයි බුදුරණන් ඊළඟට පෙන්නන උපමාව. මේකේ නා දැන් අර මුලින් සර්පයන්ට බය යනවා. දුවනකොට හොරු පස් දිනකට අහු වෙනවා. ඊට පස්සේ ඒ පස් දිනාට බය දුවනවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේ. ඊළඟට අර 6 වෙනි සතුරු වදකෙකුත් එනවා. කඩුවක් අරගෙන. ඒ තමයි නන්දි රාගය. ඒ කියන්නේ තෘෂ්ණා වශයෙන් සතුටු වීම. ඇලීම් වශයෙන් සතුටු වීම. කියන මේ නන්දි රාගය කියන එක දැකලා ඊට පස්සේ බුදුරණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේවෙන් ගැලවෙන්න තමන් කළ යුතු දේ කරන්න කියලා කියනවා. හැබැයි එහෙම යනකොට ඒ ඊට පස්සේ මේකෙනුත් ගැලවිලා යන්න හදනකොට මේක නා දන්නේම නැහැ ඉබේටම එනවා හිස් ගමකට. මේක හිස්. මේකේ තියෙන gedarak ඇතුළට ගියා. මේක ගයක් වගේ පෙවුනත් ඒක ඇතුළට ගියාමත් ඒක හිස්. මේ බලන තැන හිස්. ඊට පස්සේ මේකේ තියෙන භාජනයක් බැලුවොත් ඒකත් හිස්. ඇත්තී දිනම් පේන්නේ ආගයක් තියෙනවා. ඔක්කොම හැමදේම ඇති කියලා හිතෙනවා. ගිහින් බලනකොට පරීක්ෂා කරලා බලනකොට මේක හිස්. මේකේ ගන්න දෙයක් නැහැ. හිස් බවක් තියෙනවා. ඉතින් මෙන්න මේ කියන මේ හිස් වූ ගමෙන් බුදුරන් වහන්සේ පෙන්වලා තියෙන්නේ අපේ මේ අභ්‍යන්තර ආයතන 6. අභ්‍යන්තර ආයතන 6 කියලා කියන්නේ මම මටයි තී කියලා හිතාගෙන ඉන්න ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස. ඉතින් මෙන්න මේ ආයතන 6 අතර මේවට ආයතන කියලා කියන්නේ මේවා නිතරම අපිට කෙලෙස් උපදවනවා. මේවා අපිට සංස්කාර සිතුවිලි උපදවනවා. ඊට පස්සේ මේවා නැවත නැවතත් අපිට ඔය කියන සතර මහා ධාතු උපදවන්න හේතුවක් වෙනවා. ඊට පස්සේ මේක අපිට නැවත නැවත අපි කියන උපාදානයේ උපාදාන ස්කන්ධ ගොඩ ගන්න හේතුවක් බවට පත් වෙනවා. මේක නිකන් මැෂින් එකක් වගේ වැඩ හැමදෙස්සෙම. හැබැයි ගිහිල්ලා බැලුවොත් මේක පරීක්ෂා කරලා බැලුවොත් මේකේ තියෙන හිස් වූ ස්වභාවය. දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ගවයෙක් කපලා මස් කරලා හන්දියක තිබ්බොත් හතරමං හන්දියක දාලා තිබුණොත් ඒක දකින කෙනාට ඒ ගවයෙක් කියලා දන්නේ නැති කෙනෙකුට මේක ගවයෙක් කියලා හිතනවද කියලා අහනවා. ඒක මස් කරනවා දැක්කොත් නම් අපි දන්නවා මේ ගවයෙක් මස් කරලා තියෙන කියලා. ඒනොට මේ මස් කරලා තිබ්බට පස්සේ ඒ ගවයෙක් කියලා දන්නේ නැති කෙනෙකුට හිතාගන්න බෑනේ. දැන් ওই කාලයක් තිබ්බනේ දැනුත් තියෙනවද නැහැ? චිකන් කියලා බලු මොස් විකුණපු කාලයක් තිබ්බනේ. ඉතින් කපලා ඉවුවට පස්සේ කවුද දන්නේ? එහෙම කාලයක් තිබිලා තියෙනවා. ඉතින් ලොකු කාලෙකුත් නැහැ. මේ මෑත කාලේ උනේ මං හිතන්නේ. ඒක ටිකක් ප්‍රසිද්ධ වුණා. ඉතින් අපි රස කර කර කාලත් ඇදී. ඉතින් අපි දන්නේ නැහැ. ඉතින් ඒ තමයි අපේ හැඳිනීම, අපේ සංඥාව. ඉතින් බුදුරන් වහන්සේ දේශනා කරන්නේ මේ ටික මේ අර ගවයාගේ මස් ටික සහ ඇටසැකිලි ටික කොටස් ටික එකට එකතු වෙලා තියදී නම් ගවයෙක් කියන සංඥාව අපිට එනවා. හැබැයි මස් ටික වෙන් කරලා බැලුවට පස්සේ අපිට එහෙම සංඥාවක් ගන්න බෑ. බලෙන්වත් ගන්න බෑ. මොකද හිතා ගන්න බෑ. ඒක දන්නේ නැති කෙනෙකුට මේ බල්ලෙක්ද සතෙක්ද මිනිස්සෙද මොකද කියලා හොයාගන්න බෑ. ඒක නෝ සමහර මිනිමරුම් කරලා ළම මේ කපන්න කෑලි වලට කපලා ඉවරලා බෑග් වල දාලා විසි කරනවා. ඒක උදේට හිතා ගන්න බෑ මොනවද කියලා. ওই සතෙක් කපුවාම ඉවරයි. ගඟකට හරි දැම්මම මාළුකයි. ඊට පස්සේ හොයාගන්න බෑ.
ඉතින් හොයාගන්න සූක්ෂම ක්‍රම නම් තියෙන උන තරම්. ඉතින් සාමාන්‍ය දර්ශනීයදී අපිට අපි මේ රූපයක් කියලා කියන අපේ මේ ශරීරයත් ඒ වගේම තමයි. මේකෙත් තියෙන කොටස් ටික බුදුරජාණන් වහන්සේ කොටස් 32ක් විදිහට පෙන්ලා තියෙනවා. ඉතින් ඕන නම් අපිට තව 32කට වැඩිය බෙදා ගන්න පුළුවන් ඇති. ඒ වුණාට මේ ප්‍රධාන වශයෙන්ම පෙන්ලා තියෙන මේ මූලික වශයෙන් අපිට ගෝචර වෙන රූප ටික තමයි රූප කලාප ටික තමයි බුදුරජාණන් වහන්සේ මේ පෙන්ලා තියෙන කොටස් 32ක් විදිහට. ඉතින් මේ කොටස් 32 වෙන් වෙන් වශයෙන් බලනකොට අපිට එහෙම හැඟීමක් කියන්නේ නැහැ. දැන් අපි ඇවිදිනකොට පොළොවේ කෙස් ගහක් තිබ්බ කියලා අපිට මිනිස්සෙක් කියන හැඟීමක් කියන්නේ නැහැ. අපිට මතක් වෙනවා මිනිස්සෙක් කියලා එනවනේ කෙස් ගහක් දැක්කට අපිට එහෙම කියන්න බෑ. ඒක මිනිස්සෙක් නෙමෙයි කෙස් ගහක් කියන්නේ කෙස් ගහක්. ඉතින් මේ අපිට මේ වැනොත් වැඩිපුරම ගෝචර වෙන්නේ අර කියපු ධාතු ස්වභාවයන්ගෙන් තද කර්කශකතිය තියෙන දේවල් ටික විතරයි. අපිට සාමාන්‍ය වායු ස්වභාවයේ අරමුණු වෙන අඩුයි. භාවනා කරනකොට අපි ගන්නෙ නමුත් මෙන්න මේ වගේ සියුම් දේවල් තමයි අරමුණු විදිහට ගන්න. ඊට පස්සේ අපිට තේජෝ කියන ඒ උණුසුම හා සීතලන නිතර මේක අරමුණු වෙන ස්වභාවයක් තියෙනවා. ඊළඟට තද ගතියත් වැටෙනවා. ආපෝ කියන ගතිය, ඒ වැගිරෙන ස්වභාවය, ඇලෙන ස්වභාවය කියන එක අපිට දැනෙනවා කියලා කියන්නේත් අපිට දැනෙන වෙලාවට දැනෙන්නේ ඒකේ තියෙන පටවි ස්වභාවය කියලා තමයි කියන්නේ. ඒ වෙනතු මේ වැගිරෙනවා කියන ගතිය අපිට දැනගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට එහෙම ස්පර්ශ කරලා දැනගන්න බෑ. ස්පර්ශ වෙනකොට ඒක තද ගතියක් විදිහට තමයි වැටෙන්නේ. ආපෝ කියන ස්වභාවය ටිකක් හරි වෙනස් ස්වභාවයක්. ඒක එච්චර ප්‍රකට නෑ. ඒක ප්‍රකට කරගන්න අමාරුයි. ඒක ප්‍රකට වෙනකොට ප්‍රකට වෙන්නේ තද ගතියක්. ඒ කියන්නේ අර ආයේ පටවි ගතියක් තමයි ඒ ආපෝ ස්වභාවය වැටෙන්නේ. එහෙම නැත්නම් අපිට ආපෝ ස්වභාවය කියන එක එහෙම මේ පටවි ස්වභාවය වගේ මෙහෙම අත තිබ්බහම දැනෙන තද ගතිය වගේ දැනගන්න අමාරුයි. අපිට දැනෙනවා, දැනෙන්නේ තද ගතිය. දැන් අපි හිතමු අපිට සෙම කිපෙනවා. සෙම කියන එක ගත්තාම ඒක ආපෝ ස්වභාවයට තමයි බර. ඒනකොට මේ සෙම හිර වුණාම අපිට දැනෙන්නේ ලොකු වේදනාවක්, හිර වෙච්ච ගතියක්, තද ගතියක් නේ දැනෙන්නේ. ඉතින් අපිට ආපෝ ස්වභාවය වුණාට අර වැగిරෙන ගතියට වැඩිය දැනෙන්නේ, ඒක දැනෙනවා කියන්නේ ස්පර්ශය දැනෙන්නේ තද ගතිය තමයි වැටෙන්නේ. ඉතින් මෙන්න මේ එහෙම නැත්නම් ඒක තියෙන සීතල උණුසුම් බවත් තමයි වැටෙන්නේ. ඒ නිසා කියනවා ආපෝ ස්වභාවය සාමාන්‍ය ටිකක් දැනගන්න, ප්‍රකට කරගන්න අමාරුයි. ඒක වැටුණොත් වැටෙන්නේ තද ගතියක් විදිහට. හරි. එහෙම නැත්නම් අර කියන සීතල උණුසුම් ගතියක් විදිහට තමයි. ඉතින් මෙන්න මේ විදිහට මේ බුදුරන් වහන්සේ දේශනා කරන්නේ අපේ මේ කය පිළිබඳ අපේ මේ අභ්‍යන්තර ආයතන 6 ගත්තොත් වෙන් වෙන් වශයෙන් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන කොටස් විදිහට වෙන් වෙන්ව ගත්තට පස්සේ මේ ටික අර හිස් වූ ගමකට තමයි උපමා කරලා තියෙන්නේ. මොකද මේවා දැන් රූප දැක්කා කියලා අපි දැන් ඉපදිච්ච දවසින් ඉඳලා වුණතර රූප දැකලා තියෙනවනේ. ඒනට කොහොමද දැන් මේ දැකපු රූප? ඒව ඇහි ගබඩා වෙලා තියෙනවද? අපිට ඇහිච්ච ශබ්ද කණේ කොහේ හරි තියෙනවද? එහෙම නැහැ. ඊට පස්සේ අපිට දැනෙච්ච ස්පර්ශ ඒව අපේ ඇඟේ නැහැ. අපි අතන වාඩිලා හිටියා, මෙතන වාඩිලා හිටියා, ගලක් උඩ හිටියා, කුෂන් එකක් උඩ හිටියා කියලා ඒව නිකන් අර ඒව පිළිබඳව අපිට එන සංස්කාර කොට මිස අර මතුවෙන සිතුවිලි පරම්පරා මිස එහෙම නැතුව අර කිසිම දෙයක් අපි විඳ බවට සලකුණක්වත් නැහැ. ඉතින් භාවනා කරනකොට හොඳට තේරෙනවා මේ වම තියලා දකුණු තියෙනකොට අර වමට දැනෙච්ච ස්පර්ශය ගැන තියෙන්නේ හරිම සියුම් මතකයක් විතරයි. අපිට ආයේ මොහොතට යන්න බෑ. මේ මොහොත අපිට ආයේ ගන්න බෑ. ආයේ වම තියෙනකොට වැටෙන්නේ අලුත්ම ස්වභාවයක්. ඉතින් ඒ දැනෙන දේවල් එතනින්ම හිස් වෙලා යනවා. අභ්‍යන්තර ආයතනයක් තියෙනවා. ඒ අභ්‍යන්තර ආයතනයට අරමුණු වන රූප ආයතන, ශබ්ද ආයතන, ගන්ධ ආයතන, පොට්ටබ්බ ආයතන, මන ආයතන කියලා මේ ඒ අරමුණුත් ආයතන විදිහට තමයි පෙන්ලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරනවා මේ හිස්සු ගමේ ඉන්න එපා. මොකද එහෙම ඉන්නකොට ඒ හිස්සුච්ච ගමේ ඉන්නකොටත් මේක ඉන්නවා, මේ ගමේ ඉන්න පුළුවන් හොරු. ඉතින් ඒ හොරු කියලා එතන බුදුරජාණන් වහන්සේ නැවතත් අදහස් කරන්නේ අර කියන බාහිර ආයතන 6. හිස්සු ගම තමයි අභ්‍යන්තර ආයතන 6. අභ්‍යන්තර ආයතන විදිහට පෙන්වන්නේ අපේ අර මේ අපි මම කියලා හිතාගෙන මගේ ඇස, කය, දිව, ශරීරය සහ මනස කියන මේ ආයතන ටිකයි.
ඊපස්සේ මේකට අරමුණු වෙන ඒවා ටිකක් තියෙනවනේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධම්ම කියන දේවල්. මේවත් බුදුරණන් වහන්සේ පෙන්නන්නේ ආයතන විදිහට රූප අපි ඇහැට කියනවා චක්ක ආයතනය කියලා. ඊට පස්සේ කනට කියනවා සෝත ආයතනය. මේ විදිහට ආයතන විදිහට තමයි හඳුන්වලා තියෙන්නේ. මොකද මේවා හැමතිස්සෙම රූප උපද්දවනවා. ඉතින් මේවා තමයි හිස්සු ගමක් විදිහට දකින්න කියලා කියන්නේ. ඊට පස්සේ මේවට අරමුණු වන රූප ආයතන, ශබ්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන, ධම්ම ආයතන කියන මේ අරමුණු ටික තියෙනවනේ ඒවත් ආයතන විදිහට පෙන්නනවා. ඒ ටික බුදුරන් වහන්සේ මෙතන හඳුන්වලා තියෙනවා හොරු රැලක් විදිහට. ඒ මොකද මේවා හැමතිස්සෙම ඇවිල්ලා අපේ මේ ආයතන, අපේ මේ අභ්‍යන්තර ආයතන වල ගැටෙනවා. මේගොල්ලෝ ඇවිල්ලා අර හිස්සු ගමට ඇවිල්ලා මිනිසුන්ව ඝාතනය කරනවා, මරනවා. ඒ වුණත් තියෙන දේවල් පැහැගෙන යනවා. ඉතින් ඒ වගේ හැමතිස්සෙම අපේ මේ හිස්සු අභ්‍යන්තර ආයතන වලට අර බාහිරේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ අරමුණු කියන දේවල් අර හොරු කඩා වදිනවා වගේ කඩා වදිනවා. මේ අපේ ආයතන වල වදිනවා. ඒ නිසා තමයි බුදුරණන් වහන්සේ මෙතන උපමාවක් විදිහට කියන්නේ ওই හිස්සු ගමේ ඉන්නකොට හොරු වෙනවා ওই ගමට. ඒ නිසා උතන ඉඳත් එපා, කළ යුතු දේ කරව කියලා කියනවා. ඉතින් අන්න ඒ වගේ මේ අපිට දැන් මේ මෙන්න මේ ආයතන සහ එහෙම නැත්නම් මේ අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන කියලා මේ පින්නම ස්වභාවයන් ටික ඇත්තරම සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාව යටතේ කතා වෙනවා. මේ ආයතන පර්වේ කියලා වෙනම කොටසක් තියෙනවා. ඒකෙදි මේක ගැන කතා වෙනවා සිහියෙන් ඉන්න කියලා. තමන්ට මේ වැටහෙන දේවල් පිළිබඳව මේ දිනදා ජීවිතේ තමන්ට වැටහෙන අපි මේ රූප දකිනකොට, ශබ්ද ඇහෙනකොට, ඊට පස්සේ ගන්ධ රස ස්පර්ශ විඳිනකොට, මනසට අරමුණු නැගෙනකොට හැමතිස්සෙම සිහියෙන් ඉන්න කියලා කියනවා. මොකද එහෙම නැත්නම් අපි හැමතිස්සෙම මේ ආයතන ඔස්සේ අපිට ගිනෙන අරමුණු නිසා නැවතත් මමත්වේ ගොඩනගනවා. අපි ඒවත් මම කියලා හිතා ගන්නවා. නමුත් මේක පරීක්ෂා කරලා බැලුවොත් අපිට තේරෙනවා මේ ඇහෙන් රූප දැක්කට ඇහැ කියන ආයතනෙන් රූප කියන ආයතන, එහෙම නැත්නම් මේ අභ්‍යන්තර ආයතනෙන් බාහිර ආයතන හඳුනාගත්තට ඒව හැම රැඳිලා නැහැ. ඒව හැම ගබඩා වෙන තැනක් නැහැ. එතන අපිට තියෙනවා මේක හිස් දෙයක්. මේ ඇහැ කියලා කියන්නේ ශුන්‍ය දෙයක් විදිහට තමයි බුදුරණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. මොකද මේකෙන් කොච්චර දැක්කත් ඉවරෙකුත් නැහැ. ඒව කොහෙවත් එහෙම ගබඩා වෙලා නිකන් චිප් එකක දාලා වගේ එහෙමත් නැහැ. එතන මේවා පිළිබඳව අපි විවිධ සංස්කාර සිතුවිලි මවන එක තමයි අර අවිද්‍යාව හේතුවෙන් අපි මේ එක එක දේවල් හිතන එක තමයි අපේ තියෙන වැරද්ද බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් අපි රූප දැකලා කොච්චර දේවල් හිතුවත් ඒ හිතන දේ එහෙම වෙන්නේ නැහැ. අපි කොච්චර දේවල් අහලා ඒ පිළිබඳව නිගමන කළත් ඒ දේවල් ඇත්ත වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට දැනෙන ස්පර්ශයන්, ගඳ, රස, මනසට එන අරමුණු ඔස්සේ අපි නොයෙකුත් දේවල් හිතනවා. කොච්චර හිතුවත් එහෙම වෙන්නේ නැහැ. ඒක සම්පූර්ණ වෙනස්. ඉතින් ඒ අපි නොයෙකුත් දේවල් හිතන අවිද්‍යාව තමයි මෙතන දුරු වෙන්නේ අපි සිහියෙන් ඉන්නකොට. ඒ සිහියෙන් ඉන්නකොට ඒ වගේම මේ කියන හිස් බවත් අපිට ක්‍රමයෙන් වැටහෙන්න පටන් ගන්නවා. මොකද අර ඒ ආයතන ඔස්සේ අපි නොයෙකුත් දේවල් හිත හිතා ඉඳ ගත්තට පස්සේ අපිට මේවා තියෙන හිස් බව වැටහෙන්නේ. අපේ සිහිය ඒ ඇස කෙරෙහි හෝ දකින රූපය ගැන අවධානයක් දැනීමක් උපදවන්නේ නැහැ. එහෙම නැති වෙලාවට ඒ අවධානයේ සිහිය නැති වෙලාවට තියෙන්නේ තෘෂ්ණාවක්. අපි ඒක අර නන්දිරාග සහගතව නැත්නම් තණ්හා සහගතව සතුට වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් බුදුරණන් වහන්සේ දේශනා කරන්නේ එතෙන්ට එහා ගිය සිහියක් උපදව ගන්න කියලා. ඒ සිහිය උපදිනකොට අපිට අර ඇස පිළිබඳවත් වැටහෙනවා, දකින්න රූපය පිළිබඳවත් වැටහෙනවා, ඊට පස්සේ ඒ නිසා හටගන්න උපාදානයත් වැටහෙනවා. මම මේ දැන් රූපයක් දකිනවා, මේක මට දැන් ඇහැට තමයි ගෝචර වෙන්නේ. ඇහැට ගෝචර වෙන මේ රූපය පිළිබඳව මට මෙන්න මේ වගේ හැඟීමක් තමයි ඇති වෙන්නේ කියලා දකිනකොට මේක මේ මම ඇත්තරම කරන දෙයක්ද නැත්නම් ඉබේට සිද්ධ වෙන ක්‍රියාවලියක්ද කියන මේ ආයතනයක සිද්ධ වෙන වැඩක් විදිහටද තමන්ට වැටහෙන කියන එක බොහොම පැහැදිලිව තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට මේකට අපි කොච්චර පුහුණු වෙන්න ඕනද නැත්නම් එදිනදා ජීවිතේ අපි මේ උපතේ ඉඳලා රූප දැකලා, ශබ්ද අහලා, රස විඳලා, ගන්ධ දැනිලා, ඊට පස්සේ නොයෙකුත් අරමුණු සහ ස්පර්ශයන් දැනගෙන මේවා ඔස්සේ අපි දැන් ලෝකයක් ගොඩනගාගෙන තියෙන්නේ.
ඒ ගොඩනගාගත්ත ලෝකය ඉතින් අපිට දැන් ඇත්තක් වෙලා තියෙනවා. දැන් අපි කොච්චර මේක බොරුයි කියලා කියන්න හැදුවත් මේක නිකන් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කොච්චර වචනින් කියන්න හැදුවත් එහෙම වෙන්නේ නැහැ. මොකද මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එකත් අන්තිමට අපි අල්ල ගන්නවා. ඒක තීරුණෙත් මටනේ. මේ අනිත්‍ය බව වැටහුණෙත් මටනේ කියලා අපි අල්ල ගන්නවා. ඒ දුක වැටහුණෙත් මටනේ කියලා අපි අල්ල ගන්නවා. බලන්නකෝ මට අනාත්ම ස්වභාවය තේරුණානේ කියලා. ඊට පස්සේ ඒක ගැන හිතේද කල්පනා කරනවා අනිත්‍යයි තේරුන්නේ නැහැ මට තේරුණා කියලා. ඒකට අන්තිමට ආයේ කොහෙන් හරි අර මම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔය කොච්චර හිත සියුම් වුණත් ඒ සියුම් තැනදිත් අර මමත්වයේ තියෙන නිසා තමයි අපිට මේ නිවන් දකින්න බැරි. නැත්තම් අපි කිසිම කෙනෙක් මේ ඔය කියන භවනාව කරනකොට අර ඔය රූප ස්වභාවය ඉක්මවලා සියුම් තත්ත්ව වලට ගිහින් නැත්තේ නෑ. ඕනම කෙනෙක් යනවා. අඩු ගන්න හීනෙන් හරි යනවා නිදියගෙන. හීනෙන් හරි යනවා. ඉතින් ඒ වුණාට මේ එතනක් තියෙනවා මම. එතනක් තියෙනවා මම. මේ භාවනා කරලා ඉවරලා මොන හරි අර සියුම් තත්ත්වයකට ගියත් එතනත් මමත් වේ කියන එක අපිට පේන්නේ නැති විදිහට කොහෙන් හෝ හත ගන්නවා. ඉතින් ඒ නිසා කියනවා අපි කාමරාග දෙක ප්‍රහාණය වෙනවා අනාගාමී වෙනකොට. හැබැයි මමත්වේ ප්‍රහාණය වෙන්නේ රහත් වෙනකොට. ඉතින් ඒක ඇත්තටම අමාරුයි. ඒ කියන්නේ මේක ගැලවරටම ගියම තමයි ඉවර වෙන්නේ. ඇත්තටම මේ රහත් වුණාම ප්‍රහාණය වෙනවා නෙමෙයි, මේක ප්‍රහාණය කරාම තමයි රහත් වෙන්නේ. දැන් අපි කල්පනා කරන්නේ භාවනා කරලා මම රහත් වෙන්නේ කොයි විලාසෙ කියලානේ. ඈ අපි කල්පනා කරන්නේ දවස් 10න් ඕ ඒක තමයි. ඒක තමයි ප්‍රශ්නේ. අපි හිතා ගන්නවා භාවනා කරලා මම රහත් වුණාම ඔක්කොම හරි කියලා තමයි හිතන්නේ. එහෙම නෙවෙයි, අපි මේ දේවල් කරලා ඉවර වුණාම තමයි රහත් වෙන්නේ. මේක නැති කළාට පස්සේ එහෙම නැතුව රහත් වුණොත් වැරදි. ඒ කියන්නේ බොරු රහත් බව. මොකද ඒකට ඊට පස්සේ ආයේ මම රහත් වෙලා ආයේ මම ඉන්නවා. ඉතින් ඒක තමයි අපි තියෙන වැරද්ද. අපි මේවට තේරුම් ගන්න විදිහ අපි කල්පනා කරනවා මගේ මම රහත් වුණාම තමයි මගේ කෙලෙස් ඔක්කොම ඉවර වෙන්නේ කියලා හිතනවා. එහෙම නැහැ. කෙලෙස් ඔක්කොම සංස්කෘත තේරුම් අරගෙන අවබෝධයත් කරලා ප්‍රහාණය වුණාම තමයි රහත් වෙනවා කියන්නේ. ඒකට කියන වචනේ විතරයි රහත් කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ රහත් කියලා කියන්නේ 아무තු ජීවියෙක් නෙමෙයි. අපි ඒක තේරුම් ගන්නවා. අපේ හිත වැඩ කරන හැටි අපි තේරුම් ගන්නවා. මේ රූප ධර්ම ඔස්සේ, මේ ශබ්ද ඔස්සේ, අපි කියන ඔය ආයතන ඔස්සේ, මේ ඇහෙන් රූපයක් දකිනකොට මගේ මනස වැඩ කරන විදිහ අපි තේරුම් ගන්නවා. මේවා ආයතනයක් විදිහට වැඩ කරන හැටි. ඒ කියන්නේ මට ඕනවටම නෙමෙයි මේ මේ දේවල් වැඩ කරන එක්තරා මං කිව්ව අර දවල් කිව්ව රිද්මයක් තියෙනවා කියලා. ඒ තමන් වැඩ කරන එක රිද්මයක් තමන්ට අහු වෙනවා. ඉතින් මේ රිද්මේ තේරුම් ගත්තාම තමන්ට මේකෙන් ඕන නම් ගැලවෙන්න පුළුවන්, ඕන නම් අහු වෙන්න පුළුවන්. දෙකම තියෙන්නේ තමන් යතේ. ඕගොල්ලෝ කෙනෙකුට ගැලවීම සහ අහුවීම දෙකම තමන් අතේ තියෙනවා. ඒක 아무ත දෙයක් නෙමෙයි. ඒක ඕන කෙනෙකුට ඕන නම් අපාය යන්න පුළුවන්, ඕන කෙනෙකුට දිව්‍ය ලෝක යන්න පුළුවන්, ඕන කෙනෙකුට රහත් වෙන්න පුළුවන්කම මේ 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 පද්ධතිය තුළම හැදිලා තියෙනවා. ඉතින් අපි භවය යනවා කියන්නේ තේ අපි තෝරගත්ත දේ. ඒතර මේකේ මේ තියෙන්නේ අර හරියට මේ දැන් අපි ඔය දැන් ෆෝන් එකක් එහෙම පාවිච්චි කරනකොට අපි මේක එක එක විදිහ එක එක මූඩ් දානව නේද? සමහරලාට ඔන්න කෝල් ගන්න පුළුවන්. සමහරලාට මේකේ ඩේටා ඕන නම් අපිට ඔන් කරගන්න පුළුවන්. සමහරලාට ඕන නම් මේකේ ෆ්ලයිට් මූඩ් දාන්න පුළුවන්. එතකොට සිග්නල් එන්නේ නැහැ, මොකුත් වැඩ කරන්නේ නැහැ. එහෙම නැත්නම් මේක ඕෆ් කළම දාන්න පුළුවන්. ඉතින් මේ හතරෙන් කෝකද අපි පාවිච්චි කරන්නේ? ඒක තමයි අපි කැමති දේ, අපි පුරුදු කරපු දේ. ඉතින් අපි වැඩිපුර ඕෆ් කරනවා වෙනුවට අපි කරන්නේ ඔන් කරලා තියෙන එකනේ. අපි කෝල් ගන්නවා, ඔන්න වෙලාවකට ඩේටා ඔන් කරනවා, ආය වෙලාවකට ෆ්ලයිට් මූඩ් දානවා, ආය වෙලාවකට ඕෆ් කරනවා. ඉතින් මොකක්ද අපි තෝරගන්නේ? අපි මේ භවය යනවද, නැත්නම් අපාය යනවද, ස්වර්ගයට යනවද, නැත්නම් රහත් වෙනවද? මේ මේ හතරෙන් අපි තෝරගන්නදී මේ මේ පද්ධතිය තුළම හැදිලා තියෙනවා. ඉතින් ඒක අපි දානේ වශයෙන් කතා කළත්, සීලේ වශයෙන් කතා කළත්, භාවනා වශයෙන් කතා කළත් තියෙනවා. ඕනම කෙනෙකුට අපි හිතමු කෙනෙක්ට අවශ්‍යයි කියලා, ධනවත් වෙන්න අවශ්‍යයි කියලා, ධනවත් වෙලා උපදින්න කැමතියි. ඉතින් ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ තමයි දන් දෙන එක. දානේ පුරුදු කළොත් ඒ කෙනාට ඒක ලැබෙනවා. එතකොට දානේ දීලා අපි හිතමු දැන් යම් කෙනෙක් ඉන්නවා මේ කෙනාට අවශ්‍යයි ආරෝහ පරිණාහ දේහ සම්පත්තිය. ඉතින් එහෙනම් ආහාර දන් දෙන්න. ඒ ඕන ක්‍රමයක් තියෙනවා මේකේ.
බැරි නෑ. ඉතින් ඒ ආහ ආරෝහ පරිණාහ දේහ සම්පත්තිය නැතුව උපදින්න ඕන නම් ඒකට ක්‍රමයක් තියෙනවා. අනුන්ගේ ලැබීමට ඊර්ෂ්‍යා කරන්න එතකොට හරි. ඒ හැම දෙයකම මේ මේ පද්ධතිය පොත්තමක් තියෙනවා. ඉතින් අපි ඒක පාවිච්චි කරන විදිය තමයි තියෙන්නේ. එච්චරයි, වෙන අමුතු දෙයක් නැහැ. කෙනෙක්ට අවශ්‍ය නම් ලස්සන වෙලා උපදින්න, එහෙනම් මෛත්‍රී වඩන්න. කෙනෙක්ට අවශ්‍ය නම් කළු වෙලා කැත වෙලා නිකන් විරූපී වෙලා අර කවුද කුසරජුරු වගේ උපදින්න ඕන නම් එහෙනම් වෛර කරන්න. ඉතින් මොකක්ද කියමුද? ඒතර කවුරු හරි වෛර කරනකොට ඒකට අපි වෛර කරන්න යන්න ඕනේ. අපි ඒකට තේරුම් ගන්න ඕනේ. ආ මෙයා මේ තේරුම් ගන්න නැහැ. මේ මේ ධර්ම තේරුම් ගන්න නැහැ. මෙයා ඇස තේරුම් අරගෙන නැහැ. මෙයා මේ රූප කොටස් ටික, රූප tatt, මේ රූප ආයතන ටික තේරුම් ගන්න නැහැ. මෙයා මනස කියන ආයතනේ වැඩ කරන විදිහ, මේ ධර්මතාවය මෙයා තේරුම් අරගෙන නැහැ. මෙයා මේ ඇහැට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ මනසට අරමුණු වෙන ධර්ම කියන ඒවා මෙයා හරියට තේරුම් ගන්න නැහැ. හරියට තේරුම් ගත්ත කෙනාට මෙයා ඔක්කොම තියෙනවා. කැමතික තේරුම් තෝරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ කී තිබිච්ච අවබෝධය තමයි උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඔය හැම දෙයකම ක්‍රමයක් තියෙනවා. තමන්ට අවශ්‍ය නම් දුගතිගාමී වෙන්න, දුස්සීල වෙන්න. තමන්ට අවශ්‍ය නම් සුගතිගාමී වෙන්න, සිල්වත් වෙන්න. ඉතින් මොන මොන බොත්තමද? ඕ ඒකට ක්‍රමයක් තියෙනවා. ආයුෂ අඩු වෙන්න නම් සත්තුන්ට හිංසා කර කර ඉන්න. ආයුෂ වැඩි වෙන්න ඕන නම් සත්තුන්ට අභය දාණය දෙන්න. ඉතින් මේ හැම එකටම ක්‍රමයක් තියෙද්දී අපි මේ මේ ඔක්කොම පටලගෙන ඉන්නේ නේද? ඒ ඔය හොඳ පැත්තටයි නරක පැත්තටයි දෙපැත්තටම තියෙනවා. ඉතින් බුදුරණන් වහන්සේ මේක මට මතක විදිහට මට සූත්‍රය නම් මතක නැහැ. උන්වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ මේ ගොඩවල් දෙකකට බෙදලා පෙන්නනවා. ගොඩවල් දෙකකටම ඇත්තටම පෙන්නනවා. තමන් මේ මේ අවශ්‍ය නම් තමන්ට මේ තත්ත්වෙටපත් වෙන්න පුළුවන් කියන එක මට මතක විදිහට සල්ලක්කන සූත්‍රය හරි මේ වගේ සූත්‍රයක් තියෙනවා. මේ කෙලෙස් හුල් පිළිබඳව දේශනා කරන. ඉතින් මේකදී දේශනා කරනවා තමන්ට අවශ්‍ය නම් මේ විදිහට වෙන්න මෙන්න මේ සිල්පද ආරක්ෂා කරන්න කියලා. ඒතර තමන්ට ඒකේ ආනිසංසය තියෙනවා. ඉතින් තමන්ට අවශ්‍ය නම් මේකෙන් ගැලවෙන්න අවශ්‍ය නම් එහෙනම් මේ තමන්ගේ තියෙන මේ පුරුදු ගොඩ තේරුම් අරගෙන මේකෙන් නිදහස් වෙන්න ඕනේ. විදර්ශනාව කියන්නේ ඒක. විදර්ශනාව වඩනවා කියන්නේ මේ தত্ত্ব හැම දෙයක්ම හොඳට පරීක්ෂා කරලා බලන. ඉතින් ඒතර හැමතිස්සෙම තමන්ගේ ඇස පිළිබඳව සහ ඇසින් දකින්න රූප පිළිබඳව මේ අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන පිළිබඳව සිහියෙන් ඉන්න ඕනේ. ඒකෙන් ඒකෙන් අපි රූප දකින්නකොට මේ මම දකින්නවා කියන අදහස වෙනුවට මේකෙන් ගැලවෙන්න නම් ඕනේ තමන් දකින්න ඕනේ මේක මේ මම දකින්නවා කියන අදහස දුරු වෙන්නේ කොහොම හිටියොත්ද? එහෙනම් අපි උපරිම සිහියෙන් ඉන්නකොට තමයි ඔයිට මේ මම දකින්නවා කියන අදහස දුරු වෙන්නේ. ඒකට තේරෙනවා මේ ඇස සහ රූපය අතර සිද්ධ වෙන ස්පර්ශයක් නිසා තමයි මට මේ හිත හටගන්නේ කියන මේ දැනීම තමන්ට ටික ටික පහළ වෙනවා. ඒකට සිහියෙන් ඉන්න අවශ්‍යයි. ඊට පස්සේ ශබ්දයක් කියනකොට අපි මේ ශබ්දය පිළිබඳව කලබල වෙලා ඒකට ආස කරන්න ඕහො ඒකට බය බනින්න යනවා විලුවට අපිට තියෙන අපි ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ අපේ හිතේ ওই විදිහටම කෙලෙස් එනකොටත් අපි තේරුම් ගන්නවා මේ මනසට එන ධර්ම, මනසට එන අරමුණු මට මේ අරමුණු වෙන්නේ මෙන්න මේ හේතුව නිසා කියලා අපි තේරුම් ගන්නවා. කලින් මෙහෙම සිද්ධියක් වුණා, දැන් මට ඒක නැවත මතක් වෙනවා. ඉතින් ඒ නිසා මට මේ ද්වේෂය හට ගන්නවා කියන ඒ දැනීම තේරුම් ගන්නකොට අපි දැනගන්නවා. එතකොට ආයේ මේ මම මගේ වමනාවක් තිබ්බේ නැහැ. මට ඒක ඒ සිද්ධිය නැවත මතක් කරන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. දැන් මේ මනසට අරමුණු ගලනවා. හැබැයි මම මේ ගලන අරමුණු ඔස්සේ ආයේ නැවත කෙලෙස් හදා ගන්න හොඳ නැහැ. කෙලෙස් හට ගන්න තත්ත්වෙට ඒව ඔස්සේම හිතේ තින්න හොඳ නැහැ. අපි පුළුවන් තරම් සිහිය උපද්දවගෙන අපි දවස ගත කරනවා. ඉතින් මේ මෙන්න මේ ක්‍රමවේදය තමයි බුදුරණවහන්සේ දේශනා කරන්නේ. මේ දානීය හරහා දේශනා කළත් ඔය ගැළවෙන විදිහම තමයි මේකෙ නිදහස් වෙන්න පුළුවන් විදිය. සීලය හරහා දේශනා කරන්නේත් ඒ වගේ දෙයක්. මේ යමක් නොකර සිටීමෙන් අපි කොහොමද මේ මේ ජීවිතය ගත කරන්නේ? මේ නරක දේවල්, අයහපත් දේවල් නොකර සිටීම තුළින් අපි කොහොමද වේකකින් වෙන්වීම තුළින්, අපි කියන්නේ විරමණය කියලා, පාණාදීපාතා වේරමණී සික්ඛාපදං සමාදියානි කියන්නේ සමාදියාම කියලා කියන්නේ. වේරමණී කියන්නේ විරමණය, වෙන්වීම.
මේ දේවල් වලින් වෙන්වීමෙන් අපි කොහොමද අපේ මනස නිදහස් කරගන්නේ අපේ සිත කය වචනේ පිරිසුදු කරගන්නේ ඉතින් භාවනා තුලින් කරන්නේ මේ මේ කෙලෙස් වලින් අර චිත්තචෛතසික වශයෙන් හටගන්න කෙලෙස් ටිකත් ඒකිනුත් මනස වෙන් කරන එක තමයි කරන්නේ ඉතින් ඒකට ඒ වෙලාවට තමයි ඔය බුදුරන් වහන්සේ මේ උපමා පෙන්නලා තියෙන්නේ මේවා බෙද බෙදා දක්වලා තියෙන්නේ ඉතින් ආයතන වශයෙන් පෙන්නලා තියෙන්නේ මේ ආභ්‍යන්තර වශයෙන් අපේ තියෙන මම මගේ කියලා හිතාගෙන ඉන්න මේ ගොඩම තමයි අර ධාතු ස්වභාවයන් සහ ස්කන්ධ වශයෙන් මම වෙන් කරගෙන ඉන්න ගොඩම තමයි මේ පෙන්නලා තියෙන්නේ ඊට පස්සේ බාහිර ආයතන වශයෙන් තියෙන ඒවට අරමුණු වෙන බාහිර අරමුණු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඉතින් මේවා වෙන් කරලා දකින්න දකින්න මේවා වෙන් කරලා අපි තේරුම් ගන්න නැත්තම් අපි සාකච්ඡා කරන්න ඕන නැත්තම් භාවනා කරන මේ බණහනකොට සහ භාවනා කරනකොට අපිට මේවා තියෙන අර වෙනස වැටහෙන්න පටන් ගන්නවා මේක මේ මම කරන දෙයක්ට වඩා කොහොමද අපිට රූප පේනවනේ ඒකෙන් අර උපාදානය කරගන්න ටික තමයි මගේ තියෙන අවිද්‍යාවට මුල නැත්තම් කොහොමද රූප පේනව අපිට ශබ්ද වුණ තරම් ඇහෙනවා ඒතර අර උපාදාන කරගත්ත නැති රූප සම්බන්ධයෙන් අපි නිවන් දැකලා ඉන්නේ අපි ඒක දන්නේ දැන් මම රූප 100ක් දකිනවා දැකලා මම උපාදාන කරගන්න එකයි ඒතර ඉතුරු 99 සම්බන්ධයෙන් මම නිවන් දැකලා ඉතින් මේ ලෝකේ තියෙන අපි වැඩිපුරම දැකපු රූපද නොදැකපු රූපද දැකලා නැති ඒවා ගොඩයි කොච්චර තියෙනවද දකින්න තව තව ටිකක් බලමු ඒ හින්දා ඉපදිලා වෙන රටක ඉපදිලා තව වෙන කොහේ හරි රටක ඉපදිලා බලමු ඉතින් තව රූප ටිකක් දැකලා නැති ටික ඒ වගේ මේ අපි දැකපු නැති අපි අත්දිනමු නැති දේවල් තමයි විශාල ඒ කියන්නේ ඒව සම්බන්ධයෙන් අපිට කිසිම අදහසකුත් නැහැ අපිට මේ මානසික ඕන නම් ඒ දේවල් ගැන හිතේ තින්න පුළුවන් අපි දැකලා නැති දේවල් ගැන මනසින් අරමුණු හිතේ තින්න පුළුවන් එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ මනසට එන අරමුණුත් කිසිම හරයක් නැති කිසිම මුලක් නැති දේවල් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආයතන එහෙම නැත්නම් අපේ මේ ස්කන්ධ ටික උපමා විදිය පෙන්නලා තිනවා වෙනම සූත්‍රයක ඒකෙදි දේශනා කරලා තිනවා මේ රූපය පිළිබඳව දේශනා කරනවා පේන පින් රූපමං රූපං ඒ කියන්නේ රූපය කියලා කියන්නේ හරියට පෙන පිනක් වගේ මේක හැමතිස්සෙම මේ බුබුළු ගොඩක් වගේ බිදි බිදි යන ස්වභාවයෙන් යුක්තයි හැබැයි මේකේ අර තියෙන ඝන ස්වභාවයේ පටවි ගතිය වැඩි නිසා අපිට ඒක තේරුම් ගන්න අමාරුයි ඒ නිසායි අපි මේ අපිට කොච්චර වයස ගියත් ඒක නම ගොඩාක් වයස ගියම තමයි තේරෙන්නේ මම දැන් වෙනස් වෙලා කියලා. නැත්තම් අපිට දැන් අද උදේ ඉඳලා හවස වෙනකොට වෙනස් වෙනවා කියන එක අපිට එහෙම තේරෙන්නේ නැහැ. මොකද ඒකේ ඝන ස්වභාවය මේ ඒකාකාරීව පවතින කාලේ වැඩි. පවතින ස්වභාවය වැඩි. ඊට පස්සේ දේශනා කරනවා වේදනා බුබුලූපම. රූපේ පිනපිනක් වගේ වේදනාව කියන්නේ දිය බුබුලක් වගේ. දැන් භාවනා කරනකොට අපි වේදනාව පිළිබඳව අරමුණු කරලා බැලුවොත් එහෙනම් යා අපිට දැනෙන වේදනාව බැලුවොත් මේක එක දිගට පවතින වේදනාවක් නෙවෙයි. ඒක නිකන් අර කටු වණිනවා වගේ හරියට නිකන් තොරණක බල්පත් වෙනවා වගේ මේ බුබුලු හට ගන්නවා වගේ දී බුබුලු වගේ හට ගන්නවා බිඳින හට ගන්නවා බිඳින වගේ මේ එකට පවතින දෙයක් නෙමෙයි ඒ වුණාට මේ වේදනාව ඔය ස්කන්ධයක් මේ දැනෙන වේදනා රාශියක් තමයි තියෙන්නේ. රූපත් රාශියක් තියෙනවා රූප ස්කන්ධය තියෙනවා ඒකේ වේදනා ස්කන්ධයක් තියෙනවා. වේදනා රාශියක් පවතිනවා. ඉතින් මේවත් හටගන්න බිඳින ස්වභාවයෙන් යුක්තයි. එහෙම නැතුව ඒ ස්ථිරව පවතින්නේ නැහැ. යම් වෙලාවක භාවනා කර කර ඉන්නකොට ඔන්න වේදනාව මුලින් තිබුණා ඊළඟට ආයි නැතුව ගියා. මේව නොදැනියම. එතකොට තේරෙනවා මේ වේදනාව කියලා කියන්නේ හරියට දිය බුබුලක් වගේ. මරිචි කූපමා සංඥා. සංඥාව කියලා කියන්නේ හරියට මිරිඟුවක් වගේ. අපි දේවල් කොච්චර හඳුනගත්තත් ඒ හඳුනගන්න දේ තුල තියෙන මිරිඟුවක් ළඟට ගිහින් බලනකොට ඒක නැහැ. ඈතදී සමහරට අපි දකින්න දෙන්නේ නෙමෙයි ළඟට ගිහින් බලනකොට. හරියට අර ලුණු ගෙඩියක් අරගෙන පොතු ගහනවා වගේ. ලුණු ගෙඩියක් අරන් පොතු ටික ගලවලා ගලවලා මේක ඔක්කොම ඉවරනකොට ලුණු ගෙඩියක් නැහැ. ඉතින් මේ වගේ දෙයක් තමයි අර කියන්නේ අර ගවයෙක් මරලා මස් ටික ගොඩ ගහලා තියෙනකොට එතන ගවයෙක් කියන සංඥාව වෙන්නේ නැහැ. ඒ වගේ මේ අපේ කයත් බෙදලා බෙදලා බැලුවොත් එහෙම අපේ මේ හඳුනා ගැනීම ටික අපි මේ මිනිස්සෙක් විදිහට හඳුනාගත්ත ටික බෙදලා බෙදලා බලපුවාම මේකේ රූපයක් එහෙම මනුස්ස රූපයක් හොයාගන්න වෙන්නේ නැහැ. ඒක ඊට පස්සේ ස්ත්‍රී පුරුෂ භාවයකට හොයාගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා
සංකාරා කදල උපමා. ඒකනේ සංස්කාර. අපි මේ එතකොට මේ රූප දැකලා ඒවා විඳලා ඊට පස්සේ ඒවා හඳුනගෙන ඒවා ඔස්සේ දැන් අපි එක එක දේවල් හිතනවානේ. සංස්කාර කරනවා කියලා කියන්නේ ඒකනේ. නොයෙකුත් දේවල් දැන් සිතුවිලි පහළ කර කර ඉන්නවා. මේවා උපමා කරලා තියෙන්නේ කෙසෙල් කඳකට. කිසි හරයක් නැහැ. ඉතින් රූපයේ හරයක් නැත්නම් විඳපු වේදනාවත් එහෙම මේ ස්ථාවර පවතින දෙයක් නෙමෙයි නම් සැප දුක මැදස්ස වේදනාව වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ පිළිබඳව අපි හඳුනා ගැනීමත් වැරදි නම් ඉතින් එතනින් එහාට ඒ කියන හිතන එකත් කොහොමත් හරයක් නැති දෙයක් වෙන්න ඕනේ. ඒතකොට එතනින් එහාට හිතන දේ කිසිම හරයක් නැහැ. ඒකත් නිකන් හිස් ශුන්‍ය දෙයක්. කිසි තේරුමක් නැති දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා කෙසෙල් කඳක් කෙසෙල් කඳකට තමයි උපමා කරලා තියෙන්නේ මේ සංස්කාර ටික. අපි හිතන දේවල් අපි දකින අහන විඳින දේවල් ඔස්සේ අපි මේ හිතන ඒවා කිසිම හරයක් නැහැ. මොකද ඒ දේවල් මේ ඇහැ තුලක් නැහැ. මේ අභ්‍යන්තර ආයතන තුල ඒවා නැහැ දැන්. අපි දැකපු දේවල් අභ්‍යන්තර වශයෙන් අපේ ආයතනේ නැහැ. දැන් අපි ඒ ගැන හිතනවා විතරයි. ඒතර මේ හරයක් නැහැ, අරටුවක් නැහැ. අන්න ඒ නිසා කෙසෙල් කඳකට උපමා කරලා තියෙනවා. ඊට පස්සේ මේක ඔස්සේ අපි ආයෙ නොයෙකුත් දේවල් හිතේ පළපදියම් කරගන්න ඕනේ. ඒ නිසා බුදුරන් වහන්සේ දේශනා කරනවා ඒකත් මායාවක්. මායූපමං විඥානං. ඒ කියන්නේ විඥාණය මායාවකට උපමා කරලා තියෙනවා. මොකද මේක නිකන් අර අපි අර මැජික් කාර් එකේ දර්ශනයක් බලනවා වගේ මායාවක් තියෙනවා. අපිට මේ රූප ගොඩක් එක ආකාරයකට හදපුවහම අපි මිනිස්සෙක් කියනවා, තව ආකාරයකට හදපුවහම සතෙක් කියනවා. මෙහෙම මෙහෙම කරලා දැන් අපි මේ රූපෙට අහු වෙලා ඊට පස්සේ රූපේ නිසා තමන්ට ලැබිච්ච රූපෙටත් අහු වෙලා ඒ රූපේ හරහා දකින්න රූපවලටත් අහු වෙලා, ඒ කියන්නේ අභ්‍යන්තර ආයතන වලටත් අහු වෙලා බාහිර ආයතන වලටත් අහු වෙලා හරි හිස් වෙච්ච ගමට ගියාම දියොට දැන් ඒක ඉන්න හොරු වලටත් අහු වෙන්න යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙතනින් ගැලවිලා යන්න කළ යුතු දේ කරව කියලා කියනවා. ඉතින් කළ යුතු දේ තමයි වීරයෙන් යුක්තව විදර්ශනාවේදී නැවත නැවත භාවනා කිරීම. ඒ තුලින් තමයි අපිට මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ මම කියන මැෂින් එක, මේ මම කියන රොබෝ වැඩ කරන විදිය. දැන් රොබෝට නම් කෙලස් ඇති වෙන්නේ නැහැ. ඉතින් අපිට කෙලස් ඇති වෙනවා. ඒකයි තියෙන ගැටලුව. ඒ නිසා මේක තේරුම් ගන්න එක භාවනාවෙන්මයි කළ යුත්තේ. භාවනා කරමින්ම තමයි අපි සාකච්ඡා කරමින් තමයි මේක කළ යුත්තේ. ඒක තමයි අපිට යම් කිසි අවබෝධයක් ලැබෙන්නේ මේ ගැන. මේ පවතින දෙයට එහා ගිය බිරිඟුවක් මායාවක් පවතිනවා. ඒ මායාව අපිට ගෝචර වෙන්නේ නැත්තේ අපි මේක තාම ඇත්ත කියලා හිතාගෙන ඉන්නවා, මේක මම කියලා හිතාගෙන ඉන්නවා, මගේ කියලා හිතාගෙන ඉන්නවා, අනිත් ඒවා අනුන්ගේ කියලා හිතාගෙන මෙහෙම බෙදාගෙන බෙදාගෙන අපි ඒවත් කරඬු කර කර ඉන්නවා. මිසක් අපිට මේක විදර්ශනා කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා මේ ලැබිච්ච වෙලාවේ හැමෝම එකතු වෙලා ඒ තනි තනියෙන් තමන්ගේ භාවනාව විදර්ශනා භාවනාව කරගන්න. ඉතින් ඒ කරන විදර්ශනා භාවනාවට උපකාරයක් වශයෙන් අපි අද කරපු මේ ධර්ම සාකච්ඡාවත් මේ ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.